සුබ දවසක් හැමෝටම. ඉතින් මගේ channel එකෙන් හැමදාම කතා කරන්නේ මාවල ප්‍රතිදී ඔයාලා දැනගන්න ඕනේ තමයි වැදගත් කරුණු. ඉතින් අදත් මම ඔයාලට ඒ වගේම වැදගත් කරුණක් කරගෙන හැබැයි මේක ගොඩක්ම වැදගත් වන්නේ මොන්ස්ටර්ස් ලා හදන කට්ටියට. එහෙම නැත්නම් මාංශ භක්ෂක මාවල හදන කට්ටියට. ඇත්තටම සතුරු වෙන්න ඕන එකක් තමයි ලංකාවේ දැන් මොන්ස්ටර් හදන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි. ඉතින් අපි දන්නවා මොන්ස්ටර්ස් ලාට ගොඩක් කට්ටිය කන්න දෙන්නේ ඉස්සෝ, සාලයෝ, ලින්නෝ, හැඳල්ලෝ වගේ ඒ වගේ මාළු. එහෙම නැත්නම් ලයිව් ෆුඩ්ස් දෙනවා. ඉතින් අද මම කතා කරන්නේ මෙන්න මේ ෆ්‍රෝසන් ෆුඩ්ස් වලිනුයි ලයිව් ෆුඩ්ස් වලිනුයි ඇඩ් කරලා ඔයාගේ මොන්ස්ටර්ව හොඳ ගුණාත්මක වයින් ඉහළ පෙලට් එකකට පුරුදු කරගන්න කොහොමද කියලා. හැබැයි පෙලට් කියවම මම කතා කරන්නේ අඩු මිලට තියෙන ප්‍රමිතියක් නැති ලාභ මාළු කෑම නෙමෙයි. ඉහළ ප්‍රමිතියකින් ගහන හිකරි, ඕෂන් ෆ්‍රී, සීරා, එනලස් ඒ වගේ ප්‍රසිද්ධ මොන්ස්ටර්ස් ලටම හදලා තියෙන මාළු කෑම ගැන. ඉතින් මේ ඔයාලා දෙන අනිත් ෆ්‍රෝසන් ෆුඩ්ස් වලිනුයි ලයිව් ෆුඩ්ස් වලිනුයි ඇඩ් කරලා පෙලට් වලට හුරු කරගන්න කියන විශේෂ හේතුවක් තියෙනවානේ. අපි එක ගැන කතා කරලා ඉමු මුලින්. ලංකාවේ තියෙන ලොකුම ගැටලුව තමයි ඉස්සෝලින්නෝ සාලියෝ වගේවත් දෙද්දි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ කට්ටිය මාළු කල් දියාගන්න ෆෝමලින් පාවිච්චි කරනවා. ඉතින් මේ ෆෝමලින් ගහපු මාළු ඉස්සෝ ටික කාලයක් අපේ මාළු කෑවම ඒක මාළුවට අහිතකර විදිහට තමයි බලපාන්නේ. ඒ වගේම තියෙන තවත් අහිතකර පැත්තක් තමයි මෙන්න මේ ඉස්සෝ සාලියෝ එහෙම නැත්නම් අපි ලයිව් පුස් තුනෝ ගියමුකෝ. අන්න ඒවත් එක්ක අපේ මාළුන්ට අභ්‍යන්තර පරපෝෂී ආසාදන එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ වචනෙන් කිව්වොත් පණුව මාළු. ඉතින් ඒ වගේම මේ දවස් ගත්තොත් මේ දවස් වලට ෆ්‍රෙෂ් මාළු ඉස්ස හොයාගන්න හරි මම අමාරුයි. ටිකක් පරණ වෙච්ච එක තමයි තියෙන්නේ. තවත් අවාසියක් ගැන කතා කරොත් අපිට නිතරම ඒවා අතේ ගා ගන්න වෙනවා, ටැංකිය අපිරිසිදු වෙනවා. අන්න ඒවා කරුණු තියෙනවා. ඉතින් ඊටත් වඩා ගොඩක්ම වැදගත් දෙයක්ද මම කතා කරන්න යනවා. මොකද ඒක ගොඩක් කට්ටිය දන්නෙත් නැහැ. ඒක තමයි මේ අපි දෙන කෑම සමහරක් ඒ වගේ අන්තර්ගත වෙන තයිමිනේස් කියන එන්සයිම් එක. අන්න එන්සයිම් එකෙන් අපේ මාළුන්ගේ ඇඟේ තියෙන විටමින් B එහෙම නැත්නම් තයිමින් කියන විටමින් එක විනාශ කරනවා. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ තයිමිනේස් කියන එන්සයිම් එක අන්තර්ගත වෙන කෑම මොනවද කියලා. කෙටියෙන් කිව්වොත් එන්සයිම් එක කියන්නේ අපේ ඇඟේ තියෙන රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරන්න උදව් වෙන රසායනික සංයෝගයක්. ඉතින් මේ තයිමිනේස් කියන එන්සයිම් එක ගොඩක් බහුලව තියෙන කෑම තමයි ක්‍රස්ටේෂියා පවුලේ සත්තුන්ගේ. ඒ වගේම සිප්‍රිනිඩ් පවුලේ මාළුන්ගේ, ඒ වගේම බෙල්ලන්ගේ. ඉතින් ක්‍රස්ටේෂියා පවුලේ සත්තු ගැන කතා කරොත් ඉස්සෝ, කකුළුවෝ, පොකිරිස්සෝ, ඉතින් යම් කෝනිස්සෝ, ක්‍රේෆිෂ් ඒ ඔක්කොම අයත් වෙන්නේ මෙන්න මේ ක්‍රස්ටේෂියා කියන පවුලට. ඉතින් එයාලගෙත් මෙන්න මේ තයිමිනේස් කියන විටමින් B එහෙම නැත්නම් තයිමින් කියන විටමින් එක නිෂේධනය කරන විනාශ කරන එන්සයිම් එක අඩංගුයි. ඊළඟට මම කියව සිප්‍රිනිඩ් කුලේ මාළු කියලා. ඒ කියන්නේ ගෝල්ෆිෂ් වර්ග, කාප්, බබ් වර්ග, ඒ වගේම ඩැනියෝ වර්ග, ඒ වගේම ඔයාලා දන්නවා මිනෝ වර්ග. ලංකාවේ නම් ගොඩක් ප්‍රසිද්ධ නැහැ. ඒත් පිටරටවල ෆීඩ ෆිෂ් කෙනෙක් විදිහට මවුන්ටන් ක්ලවුඩ් මිනෝ කියලා මාළුවෙක් සෑහෙන ප්‍රසිද්ධයි. අන්න ඒ මාළු වර්ගෙත් මෙන්න මේ තයිමිනේස් කියන එන්සයිම් එක තියෙනවා. ඉතින් දැන් ඕගොල්ලෝ බය වෙන්න එපා. මගේ මාළුවට මම සෑහෙන කාලයක් ඉඳන් ඉස්ස දුන්නා, සාලය දුන්නා එහෙම කියලා. මොකද අපි දන්නවා ඒක මිනිස්සුන්ට වගේ තමයි. මොකද මිනිස්සුන්ට හැමදාම ඇල්කොහොල් පාවිච්චි කරන හැමෝටම සිරෝසිස් හැදෙන්නේ නැහනේ. අන්න එහෙම එකක් මාළුන්ගේ තියෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. මෙතනින් ඉස්සරහට ඒ වැරද්ද අපි මග අරගමු. මෙන්න මේ තයිමිනේස් කියන එන්සයිම් එකෙන් විටමින් B එහෙම නැත්නම් තයිමින් විනාශ කරාම මාළුවේ හදවතේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ වගේම මාළුවගේ ශරීර බල අඩු වෙනවා. ඒ වගේ පොඩි පොඩි අවාසි ටිකක් තියෙනවා. ඉතින් අර මං කලින් කතා කරපු පණුව මාළු හැදෙන ඒවා මේ දවස්වල ෆ්‍රෙෂ් අලුත් ඒවා හොයාගන්න බැරි හේතුව, ඒ වගේම ෆෝමලින් පාවිච්චි කරන නිසා මාළුන්ට තියෙන අහිතකර බලපෑම එක්ක මෙන්න මේ තයිමිනේස් කියන එන්සයිම් එකෙන් වෙන අහිතකර බලපෑමක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම සලකලා බලද්දි අපිට හිතෙනවා අර මං කලින් කීවා වගේ හොඳ ප්‍රමිතියට ගහන මොන්ස්ටර්ස් වලට ගහන පෙලට් එකකට, එහෙම නැත්නම් මාළු කෑමකට ඔයාලගේ මාළුව හුරු කරගන්න එක ගොඩක් වටිනවා නේද? ඉතින් මෙන්න මේ පෙලට්ස් දෙද්දි පෙලට්ස් වල තියෙන වාසිය තමයි ඔයාලට නිරන්තරයෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම මාළුවට ඕන කරන විටමින් වර්ග අනිකුත් ඔක්කොම පෝෂක පදාර්ථයන් හරි විදිහට අන්තර්ගත කරලා තියෙන නිසා මාළුවට කිසිම පෝෂණ මුණතාවයක් එන්නේ නැහැ. ඒත් එකම පෙලට් වර්ගයකට සීමා වෙන්න එපා. වර්ග දෙක තුනක් රොටේට් කර කර මාළුවට කන්න දෙන්න. ඒත් එක්කම සතියකට සැරයක් දෙකක් ඉස්සෙක් මාළුවෙක් දුන්නට කමක් නැහැ. ඒක නිතරම දෙන්න එපා කියලා තමයි මම කියන්නේ. ඉතින් අද මම කතා කරන්න යන්නේ අන්නේ හුරු කරගන්න ටෙක්නික් එකක් ගැන. ඉතින් ඒක මට වැඩ කරලා තියෙනවා සහ මගෙන් අහගෙන ගිහිල්ලා ට්‍රයි කරපු කට්ටියටත් 100%ක් වැඩ කරලා තියෙනවා. අන්න ඒ නිසා මම ඔයාලත් එක්ක මේක බෙදා ගන්න හිතුවා. අපි මෙහෙම පටන් ගමු කතාව. අපි උනත් එක දිගට කාලයක් ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, පිට්සා වගේ ජංක් ෆුඩ්ස් එක දිගට කාලා එකපාරම ගොඩගොල මැල්ලමකුයි, පතෝලයි, වට්ටක්කයි තියෙන කෑමක් කන්න ටිකක් අදිමදි කරනවානේ.
අන්න ඒ වගේ තමයි අපි මාළු. ඉතින් යාලා කාලයක් අර ලයිව් ෆුඩ්ස් වලට එහෙම නැත්නම් ෆ්‍රෝසන් ෆුඩ්ස් වලට පුරුදු වෙලා එකපාරම අර වගේ පෙලට් එකක් කන්න අදිමදි කරනවා. ඒත් සමහර මාළු ඉන්නවා දාපු ගමන් කනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් මම කතා කරන්නේ මේ ටිකක් පෙලට් එකකට පුරුදු කරගන්න අමාරු මාළු ගැන. ඉතින් ගොඩක්ම ප්‍රසිද්ධ ක්‍රමය තමයි මෙන්න මේ පෙලට් එකට පුරුදු කරගන්න කොට මාළුව සතියක් එහෙම නැත්නම් දෙකක් බඩගින්න තියලා පෙලට් එකට පුරුදු කරගන්න එක. ඉතින් ඒක සමහර ඩෝල්ට හිතෙන්න පුළුවන් ටිකක් ක්‍රුවල් ටිකක් මානුෂීය නැහැ කියලා. ඒ වගේම ඒක හැම මාළුවටම අදාළ වෙන්නේ නැහැ. මොකද ඔයාලා ඔයාලඟ තියෙන මොස්ට් කොමියුනිටි ටැංක් එකක් නා. ඒ කියන්නේ ඔයාලා මාෂභක්ෂක මාළු කලව මේ එක ටැංක් එකක දාලා හදනවා නම් එයාලා බඩගින්න වැඩි වෙද්දී එකිනෙකාට ඇටැක් කරගන්න බලනවා. ඒ වගේම වාගාව ඉන්නේ වයිසින් අඩු මොන්ස්ටර් කෙනෙක් නා. ඒ කියන්නේ තම පැටියෙක් නා. එයා දවස් කීපයක් බඩගින්න තියෙනක එච්චර නුවණට පුරු එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මෙන්න මේ ක්‍රමය මට හරි ගිහිල්ලා තියෙනවා. මම කියන්නම් ඒක try කරලා බලන්න. ඒ ක්‍රමය තමයි ඔයාලා ඔයාලගේ මාළුන්ට දුන්න ඉස්සෝ කියලා හිතමුකෝ. ඊට පස්සේ ඔයාලට ඕනේ ආව හොඳ පෙලට් එකක් පුරුදු කරගන්න. ඔයා ඉන්නේ මොන්ස්ටර් පෙලට් එක ගෙදර ගේනවා. ගෙනල්ලා ඔයා දුන්න ඉස්සන්ගේ අස්සර මෙන්න මේ මොන්ස්ටර් පෙලට් එක බස් වෙනවා. ඒ කියන්නේ වෙනද කපන ගානට ඉස්සෝ කපලා ඒ ප්‍රමාණයට ඒ එක කෑල්ලකට පෙලට් එකක් හරි දෙකක් හරි බස්සලා කන්න දෙනවා සතියක්. එහෙම කළාම ඒ මාළුවගේ කඩට අර පෙලට් එකේ රස ටිකට් එක හුරු වෙනවා. සතියක් විතර ඒක දුන්නාම යාට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. ඊට පස්සේ දෙවෙනි සතියේ අපි ඉස්සෝ දෙනක නවත්තලා මෙහෙම වැඩ කරන්න ඕනේ. ටැංකියේ වතුර ගන්න පොඩි කප් එකකට. ඒ කප් එකකට ඉස්සෝ කෑල්ලක් දාලා ඉස්සගේ තියෙන ජූස් එක හොඳට ඒ වතුරට මිශ්‍ර වෙන විදිහට ඉස්සෝ පොඩි කරන්න. ඊට පස්සේ ඒකට ඉස්සගේ තියෙන ජූස් එක මිශ්‍ර කරන්න තියෙන්නේ. ඔයාලා දෙන පෙලට් එක දාන්න කප් එකකට. මොන්ස්ටර්ස් වල හදලා තියෙන පෙර ඉක්මනට වතුර පුරා ගන්න විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් අර විදිහට ඉස්සගේ ජූස් එක තියෙන වතුරට පෙරට් එක දාලා විනාඩි 3ක් විතර තිබ්බහම හොඳටම ඒ ජූස් එක පෙරට් එකට උරා ගන්නවා. ඊට පස්සේ ඒක කන්න දිලා බලන්න. ගොඩක් වෙලාවට ඒක කනවා. ඉතින් ඒ විදිහට ඉස්සගේ ජූස් එක උරාගත්ත පෙරට් එකත් මාළුවට සතියක් තිස්සේ කන්න දෙන්න. එහෙම වුණාම එයාට පෙරට් එකේ තියෙන රස හොඳටම හුරු වෙනවා. ඊට පස්සේ තුන්වෙනි සතියේ ඉඳන් normal පෙරට් එක දාලා බලන්න. ගොඩක් වෙලාවට කනවා. ඒත් කෑව නැත්තම් පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි කළා සෙල්සියස් 30 විතර. මොකද උෂ්ණත්වය වැඩි කරද්දී මාළුවගේ පරිවෘත්ති ක්‍රියා වැඩි වෙලා එයාට බඩගිනි එන ගන්නවා. 20-25 විතර පොඩි වෝටර් චේන්ජ් එකක් දීලා සෙල්සියස් 30 විතර හීට් එක සෙට් කළා. දවසක් දෙකක් බඩගින්න තියලා පෙරට් එක නිකන් දාලා බලන්න තුන්වෙනි සතියේ. ගොඩක් වෙලාවට මේ පෙරට් එක මාළුව කනවා. ඉතින් ඔක මට සෑහෙන්න වැඩ කරලා තියෙනවා. ඒ වගේම අනිත් කට්ටියටත් මම කියලා ඒ කට්ටිය කරලා බලලා හරි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ. ඉතින් මේ ක්‍රමයට අමතරව ඔයාලා දන්න තව මොන්ස්ටර්ස් වලට පෙලට් පුරුදු කරන වෙන ක්‍රම තියෙනවා නම් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒත් එක්කම ඔයාලට මේ ක්‍රමේ කරලා හරි ගියේ නැත්නම් ඒත් කමෙන්ට් කරන්න මම ඒකට තවත් විසඳුමක් දෙන්නම්. ඉතින් අද මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා කොහොමද මාළුවා පෙලට් එකට පුරුදු කරගන්නේ, ඇයි අපි අර ෆ්‍රෝසන් ෆුඩ්ස් එහෙම නැත්නම් ලයිව් ෆුඩ්ස් දෙන්න හොඳ නැත්තේ මොකද කියලා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. මොකද ඉස්සරහට මේ වගේ විද්‍යාත්මක විදිහට මාළු හදද්දි එන ප්‍රශ්න ඔයාලා දන්නේ නැති දේවල් දිකටම කතා කරනවා. ඒ නිසා රැඳිලා ඉන්න. ඉතින් ඔයාලගේ අදහස මම කලින් කියවා වගේ කමෙන්ට් කරන්න, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සුබ දවසක්.